සෑම වර්ෂයකම ජූලි පළවෙනිදා වන විට මෙරටේ සමස්ත ප්‍රවාහන මගී ප්‍රවාහන බස් ගාතු සංශෝධනය නීත්‍යානුකූලව සිදුවිය යුතුයි. ඒ අනුව හෙට දවස වන විට බස් ගාතු සංශෝධනයක් මෙරට හමුවේ ඉදිරිපත් කරන්න ඕන. මෙරට හමුවේ බස් ගාතු සංශෝධනයක් ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ බස් ගාතු සංශෝධනය මේ වන විට ජාතික ගමනාගමන කොමිසම් සභාව විසින් ගණනය කිරීම සිද්ධ කරලා ඉදිරිදක්වලා තියෙනවා. ජාතික ගමනාගමන කොමිසම් සභාව සහ අපගේ අනිකුත් බස් සංගම් සහ අපි සියලුම පාර්ශ්වයන් සමග පසුගිය දිනවල පැවති සාකච්ඡාවලට අනුව අද වන විට 7% බස් ගාස්තු වැඩිවීමක් එහෙම නැත්නම් බස් ගාස්තු සංශෝධනයක් සිදු විය යුතුයි. ඒ අනුව හෙට දින වන විට බස් ගාස්තුවේ 7% වැඩිවීමක් නීත්‍යානුකූලව සහ මේ වන විට ක්‍රියාත්මක වන ජාතික ප්‍රතිපත්තිය අනුව සිදු විය යුතුයි. නමුත් පසුගිය කොරෝනා වසංගත සමය තුළදී අපගේ බස් රථ කර්මාන්තය කඩා වැටීම වළක්වාලීම සඳහා පැවති රජය විසින් අපිට 20% අතිරේක බස් ගාස්තුවක් ලබා දුන් ලැබුවා. ඒ ලබා දුන් 20% බස් ගාස්තුව බස් ගාස්තුවෙන් 10% මේ වන විට ඉවත් කරලා තියෙනවා. තව 10% කොරෝනා වසංගත තත්ත්වය නිසා ලබා දුන් බස් ගාස්තුව ඉවත් කිරීමට සිදුව තිබෙනවා. ඒ බස් ගාස්තුව අතිරේක ලබා දුන් බස් ගාස්තුව මෙම බස් ගාස්තු සංශෝධනයත් සමග සංසන්දනය කරලා මෙම බස් ගාස්තු සංශෝධනයත් සමග ගලපන විට තමයි 7% බස් ගාස්තුව වෙනුවට අර 10% ගැලපුණාම අද වන විට බස් ගාස්තු සංශෝධනයක් නොවන මට්ටමට පත්ව තිබෙන්නේ ඒ ගැලපීම තුලයි. එහෙම නැතුව මේ කිසියම් හෝ යම් යම් සංගම් එහෙම නැත්නම් යම් යම් පුද්ගලයන් ඕන විදිහට ඕන ආකාරයට මෙරටේ සමස්ත බස් ගාස්තුව තීන්දුව තීරණය කරන්න කිසිම අවස්ථාවක් අපිට ලබා දෙන්නේ නැහැ. මේ බස් ගාස්තු සංශෝධනය විය යුත්තේ මෙරටේ දැනට ක්‍රියාත්මක වන ජාතික ප්‍රතිපත්තිය අනුව. ඒ ජාතික ප්‍රතිපත්තියට අපි පූර්ණ එකඟතාවය පළ කරනවා. ඒ ජාතික ප්‍රතිපත්තිය අනුව 7% බස් ගාස්තු වැඩිවීමත් අතිරේකව ලබා දුන් කොරෝනා වසංගත කාලයේ තුළදී ලබා දුන් 10% බස් ගාස්තුව ගැලපීමත් සමග මේ වෙන විට බස් ගාස්තුව නිෂේධනය වෙලා බස් ගාස්තු සංශෝධනයක් වෙන්නේ නැහැ. මේ පිළිබඳව මේ කාරණාව සම්බන්ධව අපගේ පූර්ණ එකඟතාවය අපි රජයට පළ කර සිටිනවා. මෙම ගාස්තු සංශෝධනයට අපි පූර්ණ එකඟතාවය පළ කරනවා. විශේෂයෙන්ම අපි අවධාරණය කරනවා දැන් මේ වන විට අතිරේකව බස්වලට ලබා දුන් ඒ කොරෝනා වසංගත කාලයේ සමයේදී ලබා දුන් 20% බස් ගාස්තුව මේ වෙනකොට සම්පූර්ණයෙන්ම ඉවත් කරලා තියෙන්නේ. අද සාමාන්‍ය බස් ගාස්තුවක් තමයි මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම අපි සඳහන් කරන්න ඕන මේ බස් ගාස්තු සංශෝධනය නොවුනත් අද වන විට මේ රටේ සමස්ත බස් කර්මාන්තයේ දරුණු කඩා වැටීමකට ලක් වෙලා තියෙන්නේ. අද ලංකාවේ බස් සම්පූර්ණ බස් රථ සංඛ්‍යාවෙන් 50% 55% පමණ ප්‍රතිශතයකින් තමයි බස් රථ ධාවනය වෙන්නේ. රාත්‍රී සේවාව ගත්තොත් එහෙම රාත්‍රී සේවාවේ ගමන් වාර සංඛ්‍යාවෙන් 15% 20% පමණ ප්‍රමාණයක් බස් රථ ධාවනය වෙන්නේ. ඒ මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ මේ බස් ගාස්තුව සහ මේ ජාතික ප්‍රවාහන සැලැස්ම අනුව මේ රටේ මේ බස් කර්මාන්තය ධාවනය කරන්න බැරි වෙලා තියෙන නිසායි. විශේෂයෙන්ම අපි අවධාරණය කළොත් එහෙම වසරකට බිලියන ගාණක් ලංගම පාඩුයි. ඒ ලංගම පාඩු වෙන්නේ ලංගමට ඒ ජනතා බදු මුදල් වලින් ලංගම නඩත්තු කරන සිද්ධ වෙලා තියෙන්නේ. මේ පවත්න මේ ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියේ තියෙනා වූ දුර්වලතාවය නිසා මේ ජාතික ප්‍රතිපත්තියේ තියෙන දුර්වලතාවය නිසා තමයි දුම්රිය පාඩුයි ලංගම පාඩුයි. එතකොට පෞද්ගලික බස් රථ ධාවනය වෙන්නේ 50% 55% මේ රටේ ප්‍රධානම ප්‍රවාහන සේවාවක් කරන කාර්යාල ප්‍රවාහන සේවා බස් රථ 1800ක් 1900ක් ධාවනය කරා. නමුත් අද ධාවනය කරන බස් රථ 800ක් විතර. ඒ වගේම තීරෝද රථවලට මේ සියලුම ප්‍රවාහන සේවාවන් අත කඩා වැටීමට ලක් වෙලා තින්නේ මේ අවුරුදු 20කට පරණ කල් ලිකුත්තු යල් පැන ගිය පිනුළු වෙච්ච ජාතික ප්‍රතිපත්තියක් කරේ තියාගෙන තමයි අපි මේ ජාතික ප්‍රවාහන ප්‍රශ්න වලට මේ විසඳුම හොයන්නේ. ඒතර මේ ජාතික ප්‍රතිපත්තිය අවුරුදු 20ක් පරණයි. අවුරුදු 20කට කලින් තිබ්බ මාර්ග පද්ධතියද අතරතුර ක්‍රියාත්මක වෙන්නේ. මීට අවුරුදු 20කට කලින් බස් රථයක නැග්ග මගියද අද අපි බස් රථයක නගින්නේ. එහෙනම් මේ සම්පූර්ණයෙන්ම කල් ලිකුත් වූ ජාතික ප්‍රතිපත්තියක් මේක. මේ ජාතික ප්‍රතිපත්තිය නිසා තමයි අද ප්‍රවාහන කර්මාන්තය ලෙඩ ඇඳේ මරණාසන්නව ඉන්නේ. අපි විසඳුම් හොයන්නේ ඒ ලෙඩාට බෙහෙත් දෙන්න හදන්නේ අවුරුදු 20ක් එක්ස්පයර් වෙච්ච ජාතික ප්‍රතිපත්තියකින්. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනා
අවුරුදු 20කට කලින් නැග්ග මගී ජනතාව නෙමෙයි අද මේ බස්වල නගින්නේ. ඒ අද බස්වල නගින්නේ තරුණ පරම්පරාව. ඔවුන් කැමති බස් රථයට වාඩිවෙලා පස්සේ ලැප්ටොප් එකකින් තමන්ගේ ජංගම දුරකථනකින් අන්තර්ජාලය හා සම්බන්ධ වෙලා තමන්ගේ ගමන් කරන. නමුත් එවැනි ප්‍රවාහන පහසුකම් ලබා දෙන්න, ගුණාත්මක ප්‍රවාහන පහසුකම් ලබා දෙන්න අපිට හැකියාවක් ලැබෙන්නේ නැහැ මේ ජාතික ප්‍රතිපත්තිය නිසා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මේ ජාතික ප්‍රතිපත්තිය පිළිබඳව අපි මේ පැවති සියලුම ආණ්ඩුවලට අපි මේ සම්බන්ධව දිගින් දිගටම කරුණු වාර්තා කරා. 2018 වර්ෂයේදී අපි එවකට හිටපු රාජ්‍ය ප්‍රවාහන අමාත්‍ය අශෝක අබසිංහ ඇමැතිතුමා සමග සාකච්ඡා කරදී ඔහු ලිඛිතව පොරොන්දුවක් දුන්නා. වසර දෙකක් ඇතුළත මේ ජාතික ප්‍රතිපත්තිය වෙනස් කරලා අලුත් ජාතික ප්‍රතිපත්තියක් අපිට ලබා දෙනවා කියලා පට්ටපල් බොරුවක් කරේ. ඒ බොරුව නිසා අපි අවුරුදු දෙක එතුමාගේ ඒ වචනේ පිළි අරගෙන අපි අවුරුදු දෙකක් බස් ගාතු සංශෝධනයකට ගියේ නැහැ. ඒ කැපකිරීම අපි කරා. නමුත් අද වෙනතුරු මේක මේ කිසිම දෙයක් අපිට ලැබිලා නැහැ. අද හැමදාම කරන්නේ මේ ජාතික ප්‍රතිපත්තිය තියාගෙන මේ ජාතික ප්‍රතිපත්තියේ තියෙන ලොකු දුර්වලතාවයන් නිසා බස් හිමියන් මේ සමස්ත ප්‍රවාහන කර්මාන්තයෙන්ම කඩාවැටලා තියෙන්නේ. නිසා අපි කියනවා රජයට මේ යල්පැනගිය පිළුල් වෙච්ච බස් ගාතු ජාතික ප්‍රතිපත්තිය මේ රටේ ප්‍රවාහන වෘත්තියන් විදිහට අපි මේක ජාතික ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම ඉරලා විසිකලා පුච්චලා අද අපි මේක කුණුකූඩේ දාලා මේ ජාතික ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන් අපි ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම අපි මේ රටේ දැන් ඉන්න වර්තමාන ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් ඒ වගේම ජාතික ගමනාගමන කොමිස් සභාවේ සභාපතිතුමා ප්‍රවාහනයේ දැන් ප්‍රවාහන අමාත්‍යවරයා විදිහට අපිට තිරින්නේ ඉතාමත් ආර්ථික විද්‍යාව එහෙමත් නැත්නම් ඉල්ලුම සැපයුම ඒ වගේම මේ රටේ නව ජාතික ප්‍රතිපත්ති නිර්මාණය කරන්න පුළුවන් පුද්ගලෙක් ඉන්නේ. ඒ පුද්ගලයාගෙන් තමයි අපිට මේ කාර්යය කරගන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම ජාතික ගමනාගමන කොමිස් සභාවේ සිටින සභාපතිතුමා ප්‍රවාහනයේ පිළිබඳ පුළුල් දැනුමක් තියෙන හසල දැනුමක් තියෙන පුද්ගලයා මේ පුද්ගලයන් සමග එකතු වෙලා සාකච්ඡා කළා. මේ කල්පැනකේ කල්ලිකුත් වූ ජාතික ප්‍රතිපත්තිය වෙනුවට නව ජාතික ප්‍රතිපත්තියක් අපිට නිර්මාණය කරගන්න ඕන. ඒ ජාතික ප්‍රතිපත්තිය තුළ කාර්යාල ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද? පාසල් වෑන් රථ ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද? එහෙම නැත්නම් තීරෝද රථ ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද? මේ සියලු කාරණා මේ ජාතික ප්‍රතිපත්තිය තුළ අන්තර්ගත විය යුතුයි. ඒ නිසා අපි මේ රටේ සමස්ත ප්‍රවාහන බලධාරීන්ගෙන් වැඳලා ඉල්ලනවා. අපි මේ කර්මාන්තර ආදරය කරන මිනිස්සු විදියට මේ කර්මාන්තර ආදරය කරන ව්‍යාපාරිකයන් විදියට මේ කර්මාන්තේ ඉදිරියට අපිට ගෙන යන්න හැකියාවක් ලැබෙන විදියට නව ජාතික ප්‍රතිපත්තිය අමාත්‍යංශය ජාතික ගමනාගමන කොමිස් සභාව මිලඩේ සිටින ප්‍රවාහන සම්බන්ධ තියෙන විද්වතුන් ඒ වගේම වෘත්තීය සමිති ප්‍රවාහන වෘත්තීය සමිති මගී ප්‍රවාහන මගී සංගම් මේ සියල්ල එකට ගොනු කළා. නව ජාතික ප්‍රතිපත්තියක් හදලා හෙට දවසට ගැලපෙන විදියට මේ රටේ ජාතික සැලැස්මක් හදන්න ඕන. ඒ ජාතික සැලැස්ම හදන්නේ නැත්නම් මේ ලෙඩ ඇඳේ මරණාසන්නව සිටින ප්‍රවාහන කර්මාන්තිකෙන් ලෙඩාට අපේ ප්‍රවාහන අමාත්‍යවරයාගේ වචනයෙන් කියනවා නම් සක්කරයාගේ පුතා වයිමාවත් පණ දෙන්න හම්බ වෙන්නේ නැහැ. තව මාස දෙකක් තුනක් යද්දී මේ රටේ සමස්ත ප්‍රවාහන කර්මාන්තය සම්පූර්ණයෙන්ම මියන තත්ත්වයට පත් වෙනවා. මගේ ජනතාවට දැඩි අසීරුතාවෙන් ලක් වෙන සිද්ධ වෙනවා මේ බස් රථ කර්මාන්තය කඩා වැටීම තුළ. ඒ නිසා අපි රජයෙන් ඉල්ලා සිටිනවා හැකි ඉක්මනින් මේ නව ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කළා. ඒ ජාතික ප්‍රතිපත්තිය තුළ නව සැලැස්මකට මේ රටේ ප්‍රවාහන කර්මාන්තය ගොඩනගාගෙන යන්න දියුණු කරන්න අපිට අවස්ථාව ලබා දෙන්න. අද කොළඹට එන වාහනවල අද කොළඹට එන කොළඹ නගරය තුළ තියෙන රථ වාහන තදබදයට ඒ වගේම කෝච්චියේ වහල උඩ කාර්යාල වේලාම් වලදී මගී ජනතාව ගමන් කරන්නේ කෝච්චිවල වහලවල. මොකද්ද අපේ රටේ තියෙන ප්‍රවාහන සැලැස්ම? අපේ රටේ ප්‍රවාහන සැලැස්මක් තියෙනවද මේ ජනතාවට ගුණාත්මක මගී ප්‍රවාහන සේවාවක් ලබා දෙන්න? ජනතාව තෘප්තිමත් වෙන මගී ජනතාව තෘප්තිමත් වෙන ප්‍රවාහන සේවාවක් ලබා දෙන්න මේ රටේ ප්‍රවාහන සැලැස්මක් තියෙනවද කියලා ප්‍රශ්නේ අපි මේ රටේ බලධාරීන්ගෙන් අහනවා. එහෙමනම් ඔබ මේ බලධාරීන් මෙතුවක්කල් කරේ කුමක්ද? දැන්වත් අපි එකිනෙකාට චෝදනා කරගත්ත ඇති. දැන් මේ චෝදනා කරගෙන රණ්ඩු කරගෙන බැනගන්න අවස්ථාවක් නැහැ. අපි රජයෙන් ඉල්ලන්නේ අපිට මේ කර්මාන්තය සාධාරණව ඉස්සරහට ගෙනියන්න පුළුවන් නව ජාතික ප්‍රතිපත්තියක් අපිට ලබා දෙන්න කියන කාරණාව අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම අද වෙන විට මේ රටේ බොහෝ කතාබහර ලක්ම තිබෙනවා රජය දේශීය ණය ප්‍රතිහූගත කරන කෙනකල. ඒ රජය දේශීය ණය ප්‍රතිහූගත කරනවා කියලා කියන්නේ රජයට මේ රටේ දේශීය බැංකු පද්ධතිය තුළින් ගත්ත ණය ගෙවා ගන්න හැකියාවක් නැහැ කියන එක සරල කතාවක්. ඒතර රජයක් විදියට රජයට මේ දේශීය බැංකුවලින් මුල්‍ය ආදරයෙන් ගත්ත ණය ගෙවා ගන්න හැකියාවක් නැත්නම් මේ රටේ අසරණ බොහොම අසීරුතාවයන් වලින් මේ ප්‍රවාහන කර්මාන්තයන් ගොඩනගාගෙන
පැඩිසල් ටික් ගහගෙන ටයර් ටික මාරු කරගෙන මේ සෙනඟ ටික ඇදගෙන එහෙට මෙහෙට කරගෙන ජීවත් වෙන මේ ප්‍රවාහන වෘත්තිකයන්ට මේ ණය ගෙවා ගන්න පුළුවන්ද? මේ රටේ තියෙන ආර්ථිකයේ වැටීමත් එක්ක මේ සිද්ධ වෙලා තියෙන සියලුම බලපෑම් මේ පුංචි අපි වගේ මහා ප්‍රකෝටිපති කොම්පැනි කාර්යයන්ගේ තියෙන ණය බොල් ණය වශයෙන් කබා අපි දැක්ක පහුගිය දිනවල මහා කෝටිපතියන්ගේ ණය බොල් ණය විදිහට කබා හරනවා කියලා කියනවා. අපි ඉල්ලන්නේ එහෙම නෙමෙයි. අපි ඉල්ලන්නේ අපේ මේ ප්‍රවාහන වෘත්තිකව අද මේ වැරළදි තත්ත්වයෙන් ගොඩ යන්න මේ ණය ප්‍රතිවගත කරනවා නම් රජය දේශීය ණය ප්‍රතිවගත කරනවා නම් ඒ හා සමානවම ඉදිරි 230 තුලදී අපේ මේ ප්‍රවාහන වෘත්තිකයන්ගේ ණයත් යම්කිසි මට්ටමකට ප්‍රතිවගත කිරීමක් කරන්න තව අපිට කාලයක් ලබා දෙන්න මේ ව්‍යාපාරය ගොඩනගා ගන්න. අද වන විට ලංකාවේ තියෙන ලීසින් කොම්පැනි යාඩ්වල අපේ මේ ප්‍රවාහන නියුතු අයගේ බස් රථ එහෙම නැත්නම් කාර්යාල ප්‍රවාහන වෑන් රථ ත්‍රීරෝ රථ දහස් ගාණින් ගාල් කරලා වාරික දෙකට වාහන උස්සන් යනවා. හැබැයි බිලියන පතිව කෝටිපතිව කෝටි බිලියන 6-7 ණය බොල් ණය විදිහට කපා හරිනවා. මේක මේ රටේ සාධාරණේද? නිසා අපි රජයට බල කර කියා සිටිනවා රජය ප්‍රතිවග ණය දේශීය ණය ප්‍රතිවගත කරනවා නම් ඒහා සමගාමීව මේ රටේ සුරහා මාධ්‍යම් පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ණයත් ප්‍රතිවගත කිරීමකට අනිවාර්යෙන් සිදු කර යුතුයි කියන කාරණාව අපි රජයට මේ අවස්ථාවේ දැඩිව ප්‍රකාශ කර සිටිනවා. අද පෙරවර තිබේ මාධ්‍ය හමුවකදී එක්තරා බස් රථ සංගමයක් කියනවා මේ ගාස්තු වැඩි කරන්න ඕනේ කියලා. මේ දැන් හිටින් එළමෙන අලුත් මාසෙදී දැන් ඔබතුමන්ලා එතකොට ඉන්නේ මේ ජනතාවගේ පැත්තේද ඔබතුමන්ලාගේ බස් මගින්ගේ පැත්තේද ඉඳගෙනද ඔය කතාව කියන්නේ? දැනට ක්‍රියාත්මක කරන ජාතික ප්‍රතිපත්ති අනුව මම මුලින්මත් කිව්වා ජාතික ප්‍රතිපත්ති අනුව 107ක බස් ගාස්තු වැඩිවීමක් අපිට තියෙනවා. ඒ බස් ගාස්තු අපිට අනිවාර්යෙන් ලැබිය යුතුයි. නමුත් කොවිඩ් වසංගත සමය තුළදී අපිට අතිරේකව ලබා දුන්න 10%ක බස් ගාස්තු ඉතුරුවක් තියෙනවා. ඒ දෙක ගැළපීම මත තමයි අද මේ බස් ගාස්තුවක් නිෂේධනය වෙලා තියෙන්නේ. එහෙම නැතුව අපිට බස් ගාස්තුවක් එපයි කියලා අපි කොහෙලක් කියන්නේ? මේ බස් ගාස්තුව අවශ්‍යයි. මම ඔබතුමාගෙන් අහුවේ දැන් අනිත් බස් සංගම් මේකට එකඟ වෙයිද ඔබතුමාලගේ අදහසට? එතකොට අපි ප්‍රකාශ කරන්නේ අපේ සංගමේ අදහස. අපි ප්‍රකාශ කරන්නේ මේ අවස්ථාවේ මම කියන්නේ එක තමයි. මේ ඔය 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 කියපු සංගම් නායකවම තමයි මේ පිල්ලු වෙච්ච ජාතික ප්‍රතිපත්තිය හැදුවේ. ඒගොල්ලෝ ඒ කාලේ ඒ ආණ්ඩුත් එක්ක ඩීල් දාගෙන ඒ ආණ්ඩුවල ඔඩොක්කුවේ ඉඳගෙන තමයි මේ බසිමියාට කෙලවෙන එහෙම නැත්නම් බසිමියා විනාශ වෙන ජාතික ප්‍රතිපත්තිය හැදුවේ ඔය කියන පුද්ගලෝ තමයි. ඒ නිසායි අපි කියන්නේ මේ ජාතික ප්‍රතිපත්තියේ කුණුබක් කියලා දාන්න. දාලා අලුත් ජාතික ප්‍රතිපත්තියක් ගාස්තු ප්‍රතිපත්තියක් මේ රටේ ප්‍රවාහන කර්මාන්තය ශක්තිමත් කරගන්න පුළුවන් ගාස්තු ප්‍රතිපත්තියක් හදන්න කියලා කියන්නේ අපි ඒකින් ඉදයි. ඔය කියන මහත්තුරුම තමයි ඔය ජාතික ප්‍රතිපත්තිය එදා බස්සමියා විනාශන විදියට ඒ හිටපු ආණ්ඩුවල අවශ්‍යතාවයන්ට ඔය ප්‍රතිපත්ති නිර්මාණය කරේ ඔය පුද්ගලයෝ. අපි නෙමෙයි ඔය මේ ජාතික ප්‍රතිපත්ති නිර්මාණය කරලා තියෙන්නේ. ඔය කියන පුද්ගලයාම තමයි ඔය ජාතික ප්‍රතිපත්ති නිර්මාණය කරේ. ඉතින් තමයි අපි කියන්නේ මේ ජාතික ප්‍රතිපත්ති ඉවත් කරලා නව ජාතික ප්‍රතිපත්තියක්. සීලුම සංගම් සීලුම නියෝජිතව මගී ජනතාව විද්වත් ජනතාව ප්‍රවාහන ශේෂ්ඨීන විද්වතුන් මේ සීලුම දෙනා එකතු කරලා ඒ සියලුම දෙනාගෙන් සතුම්ලක් කමිටුවකින් නව ජාතික ප්‍රතිපත්තියක් මේ රට බිහි කළ ඒ ජාතික ප්‍රතිපත්තිය අනුව ගාස්තු තීන්දුව කරන්න කියලා. දැන් ඒ ප්‍රතිපත්තිය හදපු කට්ටියගේ ප්‍රතිපත්තියද ඔය ඔබතුමා දැන් පුච්චලා දැම්මේ? ඔව්. ඒ මේ ප්‍රවාහන මේ ජාතික ඒ මම අපි කුණුබක් කියලා දාන්නේ කිව්ව ජාතික ප්‍රවාහන පද්ධතිය ප්‍රවාහන ප්‍රතිපත්තිය සර්වපකාම සම්පූර්ණ සාර්ථක ප්‍රතිපත්තියක් නම් දුම්රිය දෙපාර්තමේන්තුව පාඩු ලබන්නේ කොහොමද? ලංගම පාඩු ලබන්නේ කොහොමද? 80% 90% 10% වෙන බස් රට 50% බැස්සේ කොහොමද? මගේ ජනතාව මේ ප්‍රවාහන මේ ප්‍රවාහන සම්බන්ධයෙන් තෘප්තිමත්ද? ඔබතුමා මේ රටේ ප්‍රවාහන සම්බන්ධයෙන් තෘප්තිමත්ද? නෑ. ඒතකොට මගේ ජනතාව තෘප්තිමත් නෑ. බස් හිමියන් තෘප්තිමත් වෙලත් නෑ. රජය තෘප්තිමත් නෑ. එහෙනම් මේ ප්‍රවාහන ජාතික සලස්මක් මොන මොකටද අපි මේ තියාගෙන ඉන්නේ? කිසි කෙනෙක්ට සාර්ථක සලස්මක් නැමෙයි නම් ඔබතුමාටවත් බස්සේ කියලා සැනසීමක් නැත්නම් ඔබතුමා තෘප්තිමත් වෙන්නේ නැත්නම් මේ ප්‍රවාහන ජාතික ප්‍රතිපත්තිය තුළ මේ ප්‍රතිපත්තිය මොකටද? සියලුම දෙනා බස් හිමියෝ මගේ ජනතාව රජය මේ සියලුම දෙනාට සෑහීමකට පත් වෙන්න පුළුවන් ප්‍රශස්ත මට්ටමකට තමයි අපිට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යලා තින්නේ. ඒ ජාතික ප්‍රතිපත්තියේ අවශ්‍යතාවය තමයි අපි දැන් ඔබ මේ රට හමුවේ ප්‍රකාශ කරන්නේ. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.